සයිස් පෙන්දස් මහත්තයත් තියෙනවා, රයිල් මහත්තයත් තියෙනවා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ දෙකට බෙදලා දෙපැත්තින් ඉන්නේ. දැන් ශ්‍රී ලංකාව එකක් කියලා එකක් නැහැ. පොහොට්ටුගල එකක් නැහැ. UNP දෙකට බෙදලා දෙපැත්තක ඉන්නේ. ඉතින් දෙකට බෙදිච්ච UNP අතින් අපට සටනක් තියෙනවද කියන්නකො? අපට සටනක් කියන්නේ අපි කියන්නේ මොකද්ද? මේ ජනාධිපතිවරණේ නාම යෝජනා දෙනකොටම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කරලා අවසන් වෙච්ච එකක් තියෙන්නේ. අපට 21 තියෙන්නේ මැතිවරණ කොමසාරිස්තුමාගෙන් සහතිකය ගන්න විතරයි. අපි දැන් දිනලා ඉන්නේ. රයිල්වේ සෛත්‍ය හොරු එකතු කරගත්තා. අපි මහජනතාවගේ බලවේග එකතු කරගත්තා. දැන් සටන තියෙන්නේ කාටද? සටන තියෙන්නේ මහජනතාවගේ බලවේගයි හොරු කල්ලි දෙකක් අතර සටන. දැන් ජයග්‍රහණ කාටද එහෙනම්? ජයග්‍රහණ ගැන සැකිතන් දෙයක් නැහැ. හොරු පරාදයි මාලිමා වදිනුම් 22 වෙනිදාට අනිවාර්යෙන්ම අපිට 22 වෙනිදාට අපිට ප්‍රතිඵල එනවා. අලුත් ආණ්ඩුවක්, අලුත් ජනාධිපති කෙනෙක්, අලුත් යුගයක්, ලස්සන හෙටක්, ලස්සන රටක්, පොහොසත් රටක් අපි අනිවාර්යෙන් හදන්න පුළුවන් තත්ත්වයක් අපිට නිර්මාණය වෙනවා. ඒකත් එක්ක අපි යන්න ඕන කම තියෙනවා. ඒ නිසා මේ සටන අපි අනිවාර්යෙන් දෙන්න සටන. ලංකාවේ දේශපාලනයේ වෙනස් වෙන එකක්, අපේ රටේ දේශපාලනයේ අපිට ඉතිහාසය අලුතින් ලියන මාසෙ ලබන මාසෙ එමෙ නැතුව පරණ වලව් වලට ගත කාලෙ දැන් අවසන් කරන්න ඕන. අපේ රටේ පෞද්ගලික අවුරුදු 76ක් කවුරු පාලනය කරත් කාට චන්දුනක් මොදලා තියෙන්නේ? අපේ රට පාලනය කරේ වලව් කීපයකින්. පටන් ගත් 1938 බෝතලේ වලව්ෙන් සේනානායකලා. බෝතලේ වලව්ෙන් ඊට පස්සේ වදුනේ කොරගොල්ල වලව්ට මාරුණා බලේ බණ්ඩාරනායකලා. ඉතින් ආපහු ගියා බෝතලේ වලව්ට. ඉතින් නැවතවතාවක් රෝස්මිඩ වලවට හේත් බණ්ඩාරනායක. ඊට පස්සේ කොල්ලුපිටියට ආව කොල්ලුපිටිය වලවට ඔය ජයවර්ධනලා සහ රයිල් වික්‍රමසිංහ. ඊට පස්සේ මාරුණා මැදමුල වලවට එහා පැත්තේ මැදමුලට. වලව් ටිකක් පාලනය කරේ. දැන් වෙන මොකද්ද? අන්න ඉතිහාසයේ මෙතෙක් කල් තිබිච්ච වලව්කාරෝ බේබිලා පාලනය කරපු පාලන නිමා වෙලා පොදු ජනයාගේ පාලනයක් එන්න නියමිතව තියෙනවා. පොදු ජනයාගේ මිනිස්සෙක්, මිනිහෙක්, අපේ කෙනෙක් ජනාධිපති කරලා අපි අපේ පාලනයක් නිර්මාණ කරගෙන අවස්ථාව දැන් අපට ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි දන්නවා මේක ලේසි නෑ කියලා සෞදුනේ. ඇයි? වලව් වල තිබිච්ච පාලනය ගැලවිලා පොදු ජන අතර බලේ එනකොට, හොරු පෙරදිලා ජනතාව දිනනකොට, හොරකම් කරපු අපරාධ කරපු හොරු බය වෙනවා. වලව්කාරෝ කලබල වෙන නිසා ඒගොල්ලෝ මොකද ගන්නේ? මේ ජයග්‍රහණේ වළක්වන්න විවිධ බොරු කියන පටන් ගන්නවා. අපි මේ පැහැදිලි කියන මොකද්ද? මේ අසාධාරණ බදු වයින් කරන අඩු කරන බදු නැතුව බෑ. හැබැයි අඩු කරන්න ඕන. කිසියම් සහනයක් දෙන්න ඕන, ඔලු උස්සන්න. ඒ වගේ මුන්ට අවශ්‍ය කරන පහසුකම් සලසා දෙන්න ඕන කම තියෙනවා. නැත්නම් ව්‍යාපාර කොට ගන්න බෑ. නැත්නම් රට හදන්න වෙන්නේ අපිට. සර් එහෙම ප්‍රතිපත්තියක් අපිට නේ, පවරගෙන ප්‍රතිපත්තියක් අපිට නෑ. උතුමාණුවරේ කියව කෙනෙක් අපට ඕනේ නෑ. බලන්නකෝ කොච්චර වහල්කම ඇද්ද මේ රටේ තියන්ගෙන් ගියේ කියලා. ජනාධිපති වුණා මුල් කාලේ කිව්වා කවුද? ගරු ජනාධිපති කියලා කිව්වා. ඊට පස්සේ මේක මදි වුණා. මදිලා මොකද කරේ? තව කැල්ලක් දැම්මා අතිගරු ජනාධිපති කියලා. අතිගරුත් මදි වුණා ඊට පස්සේ. ඊට පස්සේ මොකද කරේ? ජනාධිපති ශ්‍රීමතානෝ වුණා. මතකද ඒ කාලේ ශ්‍රීමතානෝ කෙනෙක්? නෝන ආර්යාව ජනාධිපති ශ්‍රීමතානෝ හත්වලා. නෝන කොහොමදක් නේද? එහෙම වුණා. එහෙම තමයි ආවේ. එසා ගරු අතිගරු ශ්‍රීමතානෝ ඊට පස්සේ උතුමාණෝ තාම මතකද කියලා. ජනාධිපති උතුමාණෝ. දැන් අපිට එහෙම කෙනෙක් ඕනද? නෑ, අපිට ඕනේ මේ අපිව පාලනය කරන, අපි වහල්ලු කරලා අපිව පාලනය උතුමාණෝ කෙනෙක් අපට ඕනේ නෑ. එසා ඊට පස්සේ අපි මොකද කරන්නේ? ගරුත් නැති අතිගරු උතුමාණෝ කියන කැලේ ඔක්කොම අයින් කරපො අපිට ඕන නම් නම කියලා කතා කරන්න පුළුවන්, නැත්නම් සහෝදර කියලා කටහල ගන්න පුළුවන්. අපි අපේ ජනාධිපතිගේ කදමෝ ලබන මාසේ 21 තමයි දවස. අපේ සංවිධානයේ මාලිමාව ලකුණ ජාතික ජනබලවේගය, ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක අපි අනුර සහෝදරය ජයග්‍රහණය කරවලා, ජයග්‍රහණය කරවලා අපි ඔක්කොම එකතු වෙලා ජනාධිපති සහෝදරයෙක් හදලා අපේ පන්ති මිනිහෙක් ජනාධිපති කරලා අපි හැමෝටම සතුටෙන් ජීවත් පුළුවන්, සතුටෙන් ජීවත් වෙන පුළුවන් පොහොසත් රටක් ලස්සන හිටක් නිර්මාණය කරමු. නිර්මාණය කරලා අපි මෙරටේ ලෝක හැමෝටම පෙන්නමු ලංකාව කියන්නේ මෙන්න මේකයි කියලා පෙන්වන්න පුළුවන් රටක් හදමු. හැමදාම පීඩාවටපත් වෙච්ච ජනතාව නැගී සිටින මේ හදන්න. සෛස්රාපේ සහෝදර කියපු කවියක් තිබ මෙහෙම. කුසට සාගිනි, හදට සෝගිනි, ඉන්නට වැරහැලි කැබලියෙල්ලා, සතුට සනසුම අහිමි කරලු අඳුර දිනු කාලය ගිහිල්ලා.
නොසිත මැරි මැරි සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා දුඹලගේ වාරය ඇවිල්ලා ඔව් පීඩාවට පත් වෙච්ච ජනතාවනි අපි නැගිටිමු බොවි ජනතාවනි දීවර ජනතාවනි වැඩකන ජනතාවනි කාන්තාවනි වට්ටපු ව්‍යාපාරලෝ ව්‍යාපාරිකයෝ කර්මාන්තකරුවෝ නිෂ්පාදකයෝ අපි හැමෝම මේ පීඩාවෙන් මිදෙන්න අපි කවුරු අත්තල් මිදගෙන නැගිටිමු නැගිටලා 21 වෙනිදා 21 වෙනිදා චන්ද බලට ගිහිල්ලා චන්ද පත්‍රිකාව දිගයි කලබල වෙන්නේ නැතුව හරියට කියවලා මාලිමව හොයාගෙන අනුසනායක සෞදගේ නම හොයාගෙන අනුසනායක මාලිම ඉස්සරහා ඔබේ ඡන්දය සලකුණු කරලා අපිට ලස්සන රටක් කෝසත් රටක් ලස්සන රටක් නිර්මාණය කරන්න බිලාස්ටි කියන අධිෂ්ඨානය තුව අපේ රටට ඒ අදුන ජයග්‍රහණය නිර්මාණය කිරීමට අපි ඔක්කොම අත්ල් මඳගම